I'm <laughs> sorry. සමන්තා චක්කවාලි සුුවත්‍රගච්චන්තුදීවෙතා සද්දම්මන් මනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සබෙනකාලො අයං බදන්තා ධම්ම සබෙනකාලෝ අයං බදන්ත නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්ම සම්බුද්ධස්ස නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්සෙ ভাගෙවෙතු අරහතු, सम्मा संबुद्धस् नरूपेण नरो सुजानो न विशित्तर्धसनेन सुसंज्ञतानं हि व्यञ्जनेन අස්‍යතා ලෝක මිමං චරන්තිී පතිරූපකෝමත්තිිකාාකුන්ඩ ලෝව ලෝහඩ්හෙම සූවසුවන්න චන්නෝ චරන්තිකේ පඩිවාර චන්නා අන්තෝසුදධා බහිස්ෝභමානාති ශද්ධාවන්ත පින්වත්න්නේ ප්‍රඥානාලිකා බොස්සේ විකාසනය කරන මේ ධර්මදේශන අවශ්‍රාවනය කිරීමටයි ැදැහැති පින්වත් හැමදනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානංව සිටින්නේ අදාපේ ධර්ම දේශනනා වෙහි දායකත්වේ භාරගෙන කටයුතු කරන්නේ ගොතොටුව ඇල්හේෙන පාරේ පදිංචි සරත් මහත්මා මනුජා මහත්මිය විිදේශගතව සිටින සුමුුදු සහසාගරිකා කියන දූදරුවන් විසින් පිනතුම් බොහෝම ්‍රද්ධාවෙන් මී පින්කම සිද්ධ කල්ල බලාපොරොත්තුවන්නේ වසර දොලහකට කලින් මේ පල්ලවසපත්වන්තේ දනු නිහාල් ජයසේකර පාණන්ටත් ඒවාගේ මුරුවන් ජයසේකර සහෝදරයාටත් වැලිමට බෝගහකුඹුර පදිංචෙව සිට පරලෝ සැපත් පුංචි බණ්ඩා සහ බණ්ඩාර මැනිිකේ යන දෙම උපියන්ටත් ගම්පල විසු ඒ සිල්වා පියානං ඇතුළු නමින් මියගිය සංසාරික සිහි කටයුතු සීලු ඥාතීන්ටත් මේ උතුම් පුුණන්නෙකුසල් අනු මෝදන් වේවා. ඒ සෑම දෙනාගේම සසර ජීවිත පරලොව ජීවිත සුවපත්වේවා උතුම් වූ අමාමහා නිවනින්ම නිවී සනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පෙන්කම.ඒ වගේම නොුවම්බර හතරවන දිනට උපන්ද නේදන ඩී රණසිංහ මෑණියන්ට නිදුක් නිරෝග සුව සම්පත්තිය ල බේවා මැනියන් හොදට පින්කං කරන කුසලයට ලැදි ඒවාගේම සාමීන් වහන්සේලාට ශසනයට බොහෝ මාදරය කරනම්ම කෙනෙක් ඩිඩනසිංහ මෑනියන්ට ස්ුභූපන්දිනයකට තෙරුවනය ආශිරවාදය ලබේවා අප රනසිංහ මෑනියන්ට තවතවත් හොඳට පින්කං කරගන්න කායික ශක්තිය මානසික සුවපත් භාාවය උතුම් තෙරුවංසරණින් සලසේවා හිතායික්මං භවයකදී සැප සහගත පෙති පදාවෙන් ගෞතම සම්බුද් සසුන දුළදීම චතුරාරිි සත්‍යය අව්බෝධ වී උතුම් නිවණින් සැනසේවා. ඒවාගේම සම්බුද් සසන සුරකින මහසංඟර වනටත් නිරෝගි සම්පත්තිය ලැබේවා ධර්මශ්්‍රවනය කළසීලු ද නාටමත් උතුම් වූ ධර්මාබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම පිත් අදාපේ ධර්ම දේශනාවහි මාතෘකා වසයෙන් තබා ගත්තේ සගුත්තනි කායි කෝසල සංයුත්තය සඳහන් වන සත්ත ජටිල සූත්‍ර දේශනාව සත්ත කියල කියන්නේ පිනතුනි හත ජටිල කියල කියන්නේ ජටිලියවු හදනෙක් පිළිබඳව මේ දේශනාව සිද්ධ කරන කාලේ බුදු හාමුදුර වැඩහිටියේ ඒකං සමයම් බගවා සාවත්්‍යයන් විහරති පුබ්භාරාමේ මිගාරමාතු පාසාදේ. ඒ කැනෙ පින්නතුනි පූරාරාමේ එනම් මිගාරමාතු ප්‍රාසාදය. පූරාරාමේ පූජ කළේ පින්නතුන් දන්නවා විසාකා මහෝ පාසිකාව. ඒ පූරාරාමේ ආවට ගියාට හදපු එකක් නෙවෙයි. බොහෝම ලස්සනට පිළිවෙලකට පඩිපිලක් වනත් පින්නතුනි ොම පිළිවෙැරයි කියනවා එක තේරුම් ගන්න පුළුවන් කතාවක් තියෙනවා මේ ගණක මොගගල්ලාන කියල බ්‍රාක්්මණය දවසක් එනවා පින්නතුනි පූරාරාමිට හ පඩිපෙළ නැගල පඩිපෙළ බැහැල එනකොට මුහු දකිනව ඇත්තට මේ පූරාරාමේ හරි ලස්සනට පිළිවෙලට හඳ ප එකක් බොහෝ මොහොඳට හදවු පන්සලක් මේ මුදගල්ලන කියෙන ප්‍රාක්්ණය බදුහාදුර ගාවට ිහිල්ලා කියනවා බුදු හාමුදුරුවනේ පපුරාමි හරි පිළි වෙලයින පඩිපෙලක් වුණනත් හරි පිළි වෙලයිනේ ඒකම අරමුණු කරගෙන බුදු හාමුදුරු දේශනාාවක් කරනවා ගනක මොගගල්ලාන මේ පරාරාමි පන්සල විතරක් නෙවෙයි පිළිවෙල මේ ශාසනත් පිළිවෙලයි කියලා ඒ පිළිවෙල සඳන් කරන බුදු හාමුදුරුව කියනවා අනුපුබ්බසිෙක් හා අනුපුබ්බ කිරයා අනුපපුබ්බ පටිපදා අනුබ ක්කා කල කියන්නේ මේ ශාසනේ තියන අනපූර ශික්ෂාවක් එකන හික්මීමක් තියෙනවා. අනබුබ්බ කිරියා මේ සාාසනේ තියන වරස්සන ක්‍රියාආදාමයයක් නැත්තන් ක්‍රියා පටිපාටිය අනු පටිපදා කළ කියන්නේ මේ ශාසනේ තිය අනු පූර ප්‍රතිපදාවක්. මේ පූරාරාමය බිමටදාපු එක පලසක වටනාකම ලක්සයයි. විසාකාව ගේහෙළියක් පලසක් කරගෙනාව පුරාරාමය අතුරන්න. ඒලා විසාකාව කියනවා විසා මේ නැගනියනේ ඔය අතේ තියෙන පලසට වඩා අඩු වඩිනාකමින් යුත්ත පස පුරාරම කොතුන කොහො තියෙනවනං ඒ කයිංකල් ඔ අතේ තියන පලස දාන්න කිව්වා. පිඳතු නේවෙලාවේ මේ නැගනිය නැත්ත මේ කාන්තාව මුල පුරාම පුරාම යනවා මේ පලස දාන්න නමුත් අතේ තියෙන පලස වටනාකමාඩුයි මේ බිමටදා පලස වටනාකම් පින්නතුනි වැඩි පලස් කීපයක්ම තිබුණා අන්තිමට මේක දානතනක් නැති වෙනකොට ආනන්ද හමුදුරු කියනවා මේ සැසන්න නැගනියයටට නැගනයන ඕක අපේ භාගතුනවා සැතප නැඳළඟ පාපිස්සක් හැටියට දාන්න කිවවා. තේරුන්ගන් රණාවක් මෙතන තියන පිනතුනිි මොකන්ද අදට වඩා දා පන්සල්වල ලස්සන දේවල් තිබුණා නැත්තන් ඉතින් බුදු හාමුදුරුව කියන්න තිබුණනේ ලක්ෂියක්වැටන පලසක් මොකොටද විසාකාවි පූර ආාමි මේ වයින්න මේ භාාවනාකරන භික්ෂුන් මහන්සලන කියලා. නෑ ලස්සන දේවල් පින්නතුන යොහැ තිබුණාදෙන්. ලස්සන දේවල් ලැවල් නෙවෙේ ප්‍රශ්නය තියෙන්නේ අපි ඒ ලස්සන දේ දකින විදියට ඒ ඇව දේ මයි පිනතු රාගය හරිකාමේ හරි කියන්නේ. ඒකන බාහිර වස්තු නෙවේ පින්නතුනි කාමය කියන්නේ බාහිර වස්තු කාමයන්නං අපිට කාමයන් ඉක්මට බිඳින්ට පුළුවන්.නවත් බාහිර වස්තු නිවෙයින කාමය කියන්නේ මොකද ඇහැතියන පින්නතුනි අපි ළඟ බාහිර වස්තුතියන්නේෙ බාහිර ලෝකය තුළ. බාහිර ලෝකේට අයිත් දෙයක් අපි අපේ කර ගත්තේ පින්නතුනි කහි ටෂ්නාවක් තියර නිසානි ලෝකයට අයිති දේ ලෝකය තුළ තියන්න දුන්නා නම් අද අපිට මේදුක නැහැ ජීවිතයක අපි ගතන තනියින් ජීවිතය ගත කරන්න බැහැ මේ ජීවිත ගත කරන වගේ ඇත්තන්ට නමුත් තනියින් ජීවිත ගත කරනකොට ඒ සැනසීම ඒ ජීවිතය ගත කරන්න කෙනා පෙන්න්න තුනි දන්නවා රජ කෙනෙක් පින්න තුනිි දේවගේකුළු නිදාගත්තා එ නිදං ඉන්නකොට හන්සේවෙලා ඉන්නකොට දේවිය කරපු දේ තමයි රජ්ජුරුවන්ගේ මේ ඔලු අතගෑවා ඔළු වතගාන කොට පින්න තුනිි මේ දේවියගේ එකාතක තියෙනවා වල්ලු දෙකක් අනිත් අතේ තියන එකබලල්ලයි වල්ලු දෙකක් තිය නති ඔලුුවතගානකොට අත ඉස්සෙන කොට පහත්වෙන කකොට ඔලුුවත ගානකොට මේ එක ටාන් ටාන් ගාල වදිනවා වජින්නේෙ රජුව කළගමයි තනනි අතින් රජර ගල් වත ගාන කොට මොකු සදයක් නෑ එක වලල්ලයින රජ්ජුරු කල්පනා කළා දෙනෙ තනිවල ලත්තිය නතිේ කිසිම සද්ධයන්නේ න ල්ු දෙකත් නතේ පුදුම සද්ධයඇති ටන්ටන් ගනම කොවෙලා සජ එකකන් කල්පනා කලා තනි ජීවිතය කොච්චර හොඳයිඉද කියලා මෙද ීමක්නය ගියවොත් ගියත නහන්න කවරුවක් කත්නේ දැන් කොහේද කියලාහන්න කවුරුවකුත් නෑ භික්ෂුන් වහසලකි ජීවිතත් පින්නතුනඒ වගේ තනි ජීවිතය එකන්නේ අපි අදන් රාධපුරේ ගියාද අපිටහන්න කවුරුවත්නෑ දැන් කොහෙද කින්ද මන්ද කවුරු දැන්හිතුන දැන්ගන්දපුරන්න පුොුවන්. නිදහත් ජීවිත එතකොට දම කිවි පින්නතුනි පරරාමිට බිබට දාපු එක පලසක වටනාකම ලක්ෂය කියන්නේ අදට වඩා පන්සල් වල වටනාදී වලෙදා තිබුණා. ඉසමකිව බාහිර වස්තු නිවේ පින්න තුනි කාමය කියන්නේ අපි ස්ව බල වි ර රිකාරය තිවෙන ුද් කාලි පින්නනතුට මතකැඇතියර බ්‍රා්මණයකුට අරංචුනා බදුහාමුදුරුවෝ කාමී පිතික්ෂේප කරන්න බණ කියනම කියලා දවසක් මෙයායට ේතු යන්ට ඕුණන බලන්න ජේතනාරම් පැත්තේ ඔය කාමය ප්‍රතික්ෂේප කරන බුදු හාමුදුරුවන්ගේ පන්සල කොහොමද කියලා බලන්න මේ බ්‍රාක්්මණය පින්නතු නියවා ආය හැබයි ජතතුනාආරමි ගේට්ටු ගාවට විතරයි ආපු හැටිය මේ මනුස්සේ හරි පුදුන් වෙලා හිතනවා මොන කාමියන් ප්‍රේක්ෂේප කරීමත්ද මේෂ්්‍රමන බවත් ගෞතමයන්ගේ බලන්නක පන්සේ ලස්සන කියලා හැල්ල ග යන්න එතකොට බ්‍රාක්්ණය පන්සල දිහා බලපිදි හරිද බැරදිී දැඟ යාහිතවේ පන්සලෙන්ගේ ලියට වැඩම කළ බුදු හාමුදුර ෝකට බන කියනවා අනිත්තෑ දුක්කයි නාත්මයි එහෙම කියලා නමුත් පස ලස්සනට තියන් ඉන්නවා යහිතු මේ අනිත්තේ දුක්කය අනාත්ම කියලා එලියට ගිහිල බන කියන කෙනාගේ පන්සලත් නික ආඩතාලට ඇති කියලා. නෑ එතකොට පින්නතුනේ රස්සන දේ තිබන ේදා බුද්ධ කාලෙත් තිබන ලස්න දවල්වරන ව ප්‍රශ්තියෙන්නේ මමකෙව්වේ පරරාමේට කැන කියනකොට පින්නතුනේ හරි පිළි වෙලයි. අනේ පරාරාමේ ඒ දවක් බුදුහාම්මුදුරට වැඩඉන්න කොට පින්නතුනේ බදුහාමුදුරුවෝ යම්කිසිේ කැක්කුමක් ඇවිල්ල වේදනාවක් ඇවිල්ල බුදුහාමුදුරුව කරපු දේදමයි මේක දේදේශාවට මෙහෙකුටබරදක්නය වරදක් හිතන්න එපා එමසි පොට්ටනයකදාගෙන බදු හාමුදුරු පිට තවනවා නොහ තනියම් පිට තවාගන්නවා මේ පිට තාවගන්නකොට මෙතින්ට පින්නතුන වඩන නන්ද හාමුදුරෝ වැ අනන්දහදුරු මේක ඉල්ලගෙන දෙන බුදුහනි මම තවන්නන් කියලා තබනවා පිට තමනකොට අනන්දහඳුරු දකිනව මේ බුදුහරුවන්ගේ සරීරයේ රැලි ගැහිලා අනදන්රු බුදුහන්දුරන්ට කියනවා බුදුරජාණන් වහන්ස මේ ඉස්සරනම් මේ බුද්සිරු හරිම ලස්සනයි කවවා දැන්ටික ි වැට්ලැයික්වා බුදුහරුවෝ ඉති ආනන්දෝක මට කියලා වැඩක්නැහැ ජරාවට නිදාවේවා කළ හිතාගෙන තනන්න කිවවා එකන බුද්ර රලිගස්සප ගනන්ද මරපද යන්නන්නේ ජාවිසින් කරපු දෙයක් එක තේන පින්නතුන බුදු කෙනෙකොටත් ඒේතත්නවත්තන්න බැහැ ඇතේ බුදු හාම්දුරුත් ආනන්දහාන්තුරු සම වයිසේක දවසය පින්නුතු ඉපතුනි එද හිතන්ටවන එක දසේ එපදුුණු අනන් හාමුදුරුවන්ට බදු හාදුුරුත් එතුරුණු දවස එතකොට එබඳ කෙනෙකුට එබ දුත්මයකුටඋපස්ථාන කරන්න ආනන්දහන්ට මොනතරක් ශක්තියයක් පින්නවතුන තියෙන්ටවන සමවයිසේ ස්ාරන ල පන තු බදහහාදුරුව සෑ වැඩක් නන්ධහන් පෙරන බාගතුන් වහන්ස ළුවන් ැල හ ර නිතේ උස්ථාකන් වහන්ේ හැටිය නානන්ද හමුදුරුවු හිටා තමයි නමුත් භාගතුන් වහන්සේත් පෙන්න්නතුන අනන්දහදුරු බලාගත්තා ආනන්දහහාම්දුරුව බොහෝසේන් භාගතුන් වහන්ස බලාගත්තා. එදා පිනතුනි පුරාමේ බුදුහාමුදුර වැඩයි නොට තන කියන දේශනා බහිද්වා අරකොට්ටේ ඒකනි පුරාමි දොරොටුවේ බුදුහාමුදුරු වැඩ ඉන්නේ මෙතන් නිම පින්නතුනනි රා පසේනදී කෝසලෝ යන භගවා තේනු පංක ප සංගමිත්වා භගවන්තන් අභිවාදෙත්වා යකමන්තන්නේ සේදී මෙතන්ටම කවුද මේ කොසල් ලජු වෙල බුදුහන්ට වැැඳල එක පසක ඉදගත්තා කොසල් ලජ්ජුරුව ොල් ජදුව කියලා කියන බුදු හාමුදුරුව දක්ො පි තු න හැැයි මනි පැත්ත මේ අනාත පින්ඩි සිරතමා හෝ කවද බුදුහාරගෙන් ප්‍රශ්නාහන යන පින්නතුනි ඇයි බාගතුන් වන්සට හෙසක් වේ කියලා ඔය අනාත පින්ට සිරතුමා අ සනීපවෙච්ච වෙලාවවෙත් පින්නතුට මතක ඇති සිරුතුමා යම්කිසි මනුත්සයකුට කතා කරලා කියනවා යන්න පන්සලට හිලා බුදු හාමුදුරුවන්ට වඳන්නේ දලලා පාහු වඳන්න මං වෙනුවේ දෙක දෙපාරක් වදින්න. මෙැදල බුදුන්දුරුවන්ට කියන්න මං අස්ස නීපයි කියලා එච්චරැගන්නකිවේ. එට පස යන්න සරියුත්හාදුර ගාවට සැරියුත්හාදුර ගාවට ගහිල්ලා වඳන්න ඒ දෙපාරක් එන පලිනි පාරණ පු වෙනින් වදින්න දෙවිනි පාර මාවින වදන්න. ඇදලා සැරියුත් මහරතන් වවාසට කියන්න මං අසනීපයි පුළුවන් සිට මාලිගාවට මම්බලට ඩිට කියන්න කියලා. පි මිමනුස්සේමෙක් කලා. මෙතන බලන්නකො පින්නතුනි දෙ අනාශමිත්තුමා අසනය පවිච්ච වෙලාවත් බුදු හාමුදුරුවට හම කර කරන්නග නැහැ කිවේ මේ සරියුත් හාමුදුරුවන්ට වඩින්න කියන්න කියලා සරරිුත්මාරතව තනය නෙම පින්නතුනි අනන්ද සාමීන් වහන්ස දෙක්කයි වැඩම කළේ ඉතින් කෙසේවා පින්නතුනි අනාත පිඩක සිරතුමාට මරණාසන්න මොහොත වෙනකොට ගති නිමිති පහල කර්මයරමණි මිතහ තනනිමිත්ත කියල ගතනමිති කියලා කියන්න පින්නතුනි අන්තිමට මරනාසන්න මහෝතයනකොට තමන්ට යනැතන දරසනය වෙනවා. දෙ පුධාරණය කැට ටිකව වොත් පින්න තුනදැන්ගොය දුටගමුණු මහරජ්බිරෝමරු ලුවන් වලි මහසයන රජරන්ට අවසන මෝත මන් වහසල පිරික්ව. පිරික් කියනකොට දිවි ෝක දෙවියන් ඇවිල්ල තුනු රජරු එකර ඇදි ලෝකොල්ට ඉතුට අතින් සංඥාවදියල දුුණු රජුරෝ කියනම පොඩ්ඩක් ඉන්න මේ සාමීන් වහන්සල පිරිත් කියනවා පිරිච්චේ අවසන් වෙච්ච ගමන්මං නොබලාගේ ලෝකේට එනවා මේ අතිං සඥාව දැකලා සාමීන් වහසල හිතුවේ රජුරුව අපිට පිරිත නවත් න්න කිව් එකගේ රජරු මේ හාදුරු පිරිත නැවැත්තුවා පසෙක සාමීලී ඔබහන්සල පිරිත කියන්න මං පිතනවත්න්න කිවනවේ මාව එක් කරගෙන යන්න දිවිලෝක දෙවියොත් ඇවිල් ලකි්වා අන්න පින්නතුනි ගතනමිති දරසනේ වෙනවා ඒවාගේ පිනුතුන මතනෙන බුද්ධකාලේටපු දම්මික තු දම්මික උපාසකතුමා පන්සියක් කදාගත්ත පන්සිල් ලකන පිරිසක්. එහම ඇදත්තින්නවා අපි තෙක්කට කියන හාමුදුරුවනේ පි අතර කල්ලයාන මිත්‍ර පිරිසක්කින්නව පනහක් වෙතර හැම දෙනාම හඳරුවනේ පන්සිල් ගන් රකින වකව්වා ඒවගේ කෙනෙක් තමයි බද්ධකාල දම්මිකු පාසුුණ පන්සියක් කදාගත්ත පන්සිල් ලකින මෙයා තමයි නා එකයා මෙ දම්මිකු පසුඋපදාාව ගෙතෙන භාවනා කරන්න බනහන්න ඒත්තන්ට එඉන්න උන රන් හැසියලු පහසුකක් පින්නතු හදල යෙන්නේ මක දමික පාසු රස්සන ෝදනට චතර රජක දිවිලෝක දෙවියම් පල්ලට එකරගෙනන්නේ න්න ගත නිමිති අනි පත්ත රත් එෙම තමයි පින්නතුනි ගැනේ සමහරුන්ට මරාසන්න මොහත වෙන කොට පවක්ල් ඇති හතක්මල්ල තිීරෙන මරපු සතා මතක් වෙන්නේ ඒ මතක් වෙන්න පින්නතුනිි ඔය සත්තා මරන්න ගත්තු ආයුද ඒ උප කරන දඩු මුගුරු අන්නන්නේ යොත මතක් වෙන්නේ ජ චුන්ද සූකරගත්තුොත් ද කකරගත් ුදසකර තරනය කලා ුද සකට තීරන වුුණ ම යන්න කොතට කියලා යි ුද සූකර ජතනරම් පිටි පසට වරුමරමර. අන්මට චුන්දසූකර පින්නතුනි ඌරෙක්වය කෑගාල මැරුණි ද සුන්දසකට දරසන යවුන ඇද යන්න කොතද කියලා දරසනය වුුණා ගති නිමිති කියන්නේීමට තමයි. ඉති මේ කොසල් ලජුරුව පින්නතුනි. මරණය කියන එක දුක් දාය කොසලජනුවන්ගේ පිෙන දන්නව කොසලජුරු ව්‍යහාහුණේ මල්ලිකා දේව අත් එක්ක මල්ලිකාදේවයට දා එකන කොසලජුරුවන්ට දාව මල්ලිකා දේවීයට ඉපදුනානේපුතක් මිද්දුවක් එතමයි වජිරා ඒ වජරා ඉපදිච්ච වෙලාවේ කොසලජුරු බදුහරු ගාවට කියල කියවා බුදුහන්නේ බලාපොත්තුනේ පුතෙක් නමුත් ලැබුණ දුුවෙක් කිව්වා බුදුහදුරු කිව්වා තිීප ඒච්චියා සැයෝ පෝසජනා ධිප මේධාවනය සීලපති සස්සු දේවා පති්පදා. යස්සා යෝ ජායතී දීරෝ සූරෝහෝ දෙසම්පති තස්සායන් සුභගයාපුත්තුෝ රජ්ජම් යනුසාසති රයිතුමනි ලැබුණු එකම දුව පෝසණය කරන්න. ඇයි බැරි වෙලාවත් ය දුවට දාව පුතෙක් කම්ඹවුණුොත් ඒ පුතා රජ්ජම් යනුසාසති රාජ්‍යයටත් අනුසාසනා කරයි කිව්වා දල හරි පපුත්තු හරිබි කරන ම්ල ඉන්න පාය දෙැම් පුතෙක් ලැබු නෑ දුවෙක් ලැබුණ එක ඔොසුලජුවන්න දුකයි බන බුදු හාදුරු කීපේකය ලැබුණු එකම දුව පෝසණය කරන්න රජතුමනී ඔය දුවටදාව බැරි වෙලාවක් අනාගතයේ පුතෙක් කම්බවනොත් රජ්ජම් රජයට තනු ශාසනා කරයි කිව්වා අන්න කොම පිනතුනි මල්ලි කාදීවී මැරුණ මලික දෙවී මැරුණහම කොස ලජ්ජුරු සූදානං දෙනි විවාහයකට සාකවන්සට පනිිවිඩියක් කරිය එවවේ දාසියක් වාසභකත්තියා කොස ලජුරගේ දෙවිනි වවාහය බිරිතමයි කවුද වාසභකත්තියා වාසභකත්තියත්යක විවාහ වුණා කොසලජරුන්ට ද වාසභකත්තියාට පුතෙක් එපදුන විඩූ ඩබ කියල කුමාරයා කොස්සලජුරු පස්ස තමයි දැනගත්තේ වාසභකත්තියාගැනෙ දාසියක් කියලා එනිසා වාසභකත්තියාවත් විඩුවඩු බොකුමාර දාස දාස තනතුරීම තිබ්බා. පාත් කළ සැලකවා පිඩඩුව පුතා කවදරි බලාගෙන හිටියමන් තාත්තගින් පලිගන්නු. දවසක් පිින්ුතුනි කොසුල් ලජ්ජුරුවෝ දීග කාරායන කියන ඇමිත්තුමත් එක්ක මේදත ලුම්ප කියෙන නියම් ගමට කියා නියම් කුස ලජරු අහනවා තීකර නැමැත්තුමාගින් බුදු හාමුදුරුවෝ වැඩයි නැතන තාවොටත් දුර ඇදිග ලැවුන සාමිණී යුදුන් තික් වෙත රඇති යුදුන් තුනක් වෙතර ඇති පෙ පැත්නු ැද න ලින් ගන්න පුළුවන්කිවා ගියා කාර්ක දී කාරන කැමතු මතිේ කොස ජු ගිය ගේහි බුදුහර වැඩටි පිුතුු කෙලක් ැතු ික්ු හක් කට සුසල් ජුරු ොරපුදේ තමයි දීකාරන ඇමැත්තුමාට දුන්න නලලපටයි කඩුවයි කොසල් ජජරුවන්ගේ දී ලකිව්වා මේක තියාගන්න ම බුදු හාමුදුරු හම්බලා කතාක එනෙක මෙතැට ඉන්න කොස ජර ගගේ බුදු හාමුදුරුවහම්න්ේන්න. බුදුහන්දුරුවත එක්ක කතා කරලා ධර්මසාකච්ඡා කරලා එනකොට දීගකාරයක නැමැත්තුමා කරපු දේ තමයි පෙන්න්නතුනි ඒ අතර තුර කොසල ජුරක් නලල් පටය කඩුවඇදකාරගෙන පෙන්න්න පැනලා විඩ ඩබ කියන කුමාරය රජ කරෙව්වා මේ තාත්තගේ කඩුව නලල් පටයකිව්වා ොසු බදු න්දුර ුණ හෙ ළලවගේ ලේ ඇල්ල බල්ලගොට ඇමැත්තුමා නෑ පෙන්න්නතුනි කොසලජුරු වහම් පිටත් වුණා ඇබ එනකොට නගර දොරට ඔක්කුම් වහලා කොසලජුරු වන්තිම ටම්බලම්ගොට මරණයට පත් වනි විශ්්‍රාම සසාලාවක කොසලගේ මරණේ පින්න තුනි දුක්කදායකයි කරුව තමයි බද හාමුදුර ගව ැබිල්ල වන්දනා කල පින්න දෙකත් පැත ගඳගෙන කියනවා එ බුදුහාමුදුරුවයි කොසල්ලජ්ජුරුවයි මේ පරාමේ ඉන්න කොට පින්න තුනි මෙතනින් යනවා තේනකෝපන සමයින සත්ත ජටිලා සත්තච නිගන්ටා සත්තච චේලකා සත්තච ඒකසාටකා සත්තච පරි භාජකා හදදෙන හද නම්මනවාද කවුද ජටලය හදදනයි නිගන්ටය හද දෙෙනයි අචේලකේ හද දෙෙනයි ඒක සාටක හද දෙනයි පරි බ්‍රාජකය හදනයි මේ විදි නොේ තවස් පිරිකර අරගෙන භාගතුන් වහන්සේ ඒත් ඒගේ මොසල් ලජුරුවත් ඉන්නතනෙක් ත පූරාමිසරයි මේක ලවිදිග නවා බුදුවන්ට පොස ජරට පේන කුල්ල විදි නව පූරාමිස්සරයි. දග යනොට කොසල ජරු කරපුදේ තමයි දක්කින ජානු මන්ඩලං පටවියන් නිහන්වා ඒනතේ සත්ත ජටලලා තේනංජලින් පනාාමිත්වා තික්කන්තුන් නාමංනාමේසිේ ඔන්න කරපුදේ කොසලජජරෝ දක්කින ජානු මණඩලං ඒකන දකුණු දන හිස බිමතියලා තුන් පාරක් පින්නතුනි වන්දනාලා කාටදම මේ ජටිලයන්ට තැමින් බුදුහන්දුරුවොත් ඒක කොසලජ්ජරු කතාකරක හිටියේ. පරරාමේ. මේ ජටිලි හදනෙක් යනම දැකල පෙන්න්න තුළ මේකරපුදේ තමයි දකුණු දන්න මඩල බිමතියලා තුම් පාරක් මැදල එවිත නක්නමේ කියනවා තික්කන්තුම් නාමක්නාවසාවේ තුන් පාරක් කොසල ජරු නමත් කිවොමද කියන්නේ. රාජානම් බන්තේ පසේ නදී කෝසලෝ රාජානම් බන්තේ පසේ නදී කෝසලෝ සාමීන භාග සාමීනය මම කොසල් ජුරම මේ සාමීනම කොසල් ජුරි කළ කිව්වාහ කාට දෙකිවේ මේ ජැටිලියන්ට. හම කියල කුසලජු බදු හාමුදුරුව වට කියනවා ඒතේ බන්තේ ලෝකේ අරහන්තෝ අරහන්ත මක්ගන්වා සමාපන්නා ඒ තේතේ සං අන්‍යතරාහයේ. සාමිනිි භාගතුන් වහන්සේ ඒ ගිය රහතුන් හෝ රාත්මකට පිළිපන්නයකෙවවා. රහතුන් හෝ රාත්මකට පිළිපන්නයිකෙව්වා. කුසලජ් ලෝකය න්නේ. පසේ බුදුහාමුදුරු දේශනා කරනවා දුද්ජාණන්කෝ ඒතන් මහරාජ අයා ගිහිනා කාම්බෝගනා පුත්ත සම්බාධ සයනං අජ්‍යාාවසන්තයන කාසික චන්දනං පච්චනු බොන්තෝ මලාගන්ධ විිලේපනං ධාරයන්තෝ ජාතරූ පරජාතරු පරජතන් මෙ අධී වසයෙන් කියනවා මේ රයතුමනි ගිහිකම් සැප පිඳින. ඒවාගේම දරුවන්ගේ පලිබෝ දෙකන කරදරමැද ජීවත් වෙන සිනිින්දු සලු පොරෝවන සුමද සඳුන් ඇඟගල්වන මල්ගඳ විලවුන්ද රන්ඩදී මුතු මැනි කහවන මේ සියල්ල දරන ඉවසන නොඹවැනි කෙනෙකුට ඒ රහත් කියා හෝ රහත්මකට පිළිපන් අය කියයාා හෝ නොඹ දැනගන්නේ කොහොමද කියෙවවා එ කාම්බෝගී ජීවිත ගත කරන නොඹවගේ කෙනෙකුට රහතුවෝ රහත්මකට පිළිපන්න අ දු න්න බැ අඳනගන්නට ඔන්නන් රජතුමනි ක්‍රම කීපයක් තියෙනවා. ඒ තමයි සංවාසේනකෝ මහාරාජ සීලංවේ තබබං ඇසුරු කොරොත්තමයි සිල්දනගන්න පුළුවන් සිල්දනගන් පිින්ටතු ඇසරු කරන්ට ඇසු කරු සිල්දන ගන්නබෑ. එකත් කියනවා මේ තංචකෝ දීගේ නදුන තර එතර ගෙන පොඩිකාලයක් ඇතුු කර බ ොෝකාල ඇසුරට ට සිල්ද ග මනසිකරෝතාා නු අමනසි කරෝතා සඇසුර කරට ඕන පින්නතුින් අසිියෙන් ඇසු කොල දග න. ප්ඥවතානො දුප්පන් යේන ප්‍රඥාවන් වැසුර කරට ඕන පින්නතුු මිගම්ේ නොුව නැතිවිදි වැඇසුරු කොල් ලැහැ. ද සවමාට පින ු අපි හදින තෙත්තෙන්ටමයි කලරන්න තෙතෙන්ටමයි. කියන්නේ පහසුවෙන් දන ගන්න පුළුවන් එකක්නවේ කමක් කෙනෙක්ගේ පිටතුනි කාය වාචානන් සමෝදානන් සීලං අය වචන දෙකේ සංගර භාවයට තමයි සීලය කියන්නේ. දැම් පූසෙක් වනත් පින්නතුනි මී කලකොට කය හරි සංගවරයි කයසංගරයින කාය කයසංගරයි ඒ කයසංගරයි පූසා මිය අලන තෙක් ත් ඒ වයගගේ කයසංගලලා තියෙන පින්නතු නි හදකට නෙවේ කෙනෙක් වචය වචනය සංග සහරු පින්නතුන න්න උපත් තිීම කතා කරන්නට බැහැ ඉතු එබඳදු කෙනෙක් තුළ සීලය එයට බුරු කියන්න බෑනේ සම්ප්පලාප මුසාවාද පිසුනාවාජ පරුසාවාච මකුත් කතා කරන්න බෑනී ඒක සීලේ නවේ පින්නතු ඒක දුරලකම නිසා රැන සීලේ ස්ක්‍රිය ද්ජලයක් තුළල මඳදාවත් සීලේ දකින්න බෑ මොකද පිඩතුන අපි නිකන් ඉන්නකං අපි කොහොමත් හොඳයින අපි වාඩි වෙලා ඉන්නකම් ධනම ශලාව බනාහනකං අපි කොහොමත් හොඳයි නමුත් අපේ දුරලකම් මතුවෙන්නේ සක්‍රිය වෙනකොට එකන සමාජත්තක වැඩගන කොට මනිසුත් එකක වැඩ කට ුතු කරකොට කතා ාගන්න කොට පිතු යම් යම් ැගුල දුරලකම් මතු වෙනවා වන්නේ දුලකම් මතුවවෙන්නේ ය මතැක දෙදතමයි තෙටන මේ දරම් සලාල නකාන්න පාක වනේ පන්නතුන ම අපිතමුක දම් සසාලාවකහි බනක් හනකොට මතුපිටි බලනකු ේෙනවා අන්න සිල්වත් වූ නත් ඒත් එහිම තීරණයක් ගත්තොත් පින්නතු එක හරිදි වැරදිී එම බාහිරි බල සිල්වත්තු මෙන්න මේ කල්ල ීරනය කනන්නට බැහ. පිට බලගෙනකු ේන පන්නනතු න්න සිල්ලතු ලමුත් ඇත් බලහලා නැකට පස තමයි බලන්ටෝනේ ඒත්තගේ සීලය සීලබ්ත පරාමාස එකක් සීලය කියන එකක් පින්නතුනී තකොට ුර වුෘතයක් කියල කියන්නේ අපි අපේ වාසයටදව හදා ගත්තු දේවල් බෘත වතක් කියල කියැ පිනිතුන බුදුරජන් වහන්සේ පනවෝපදයක් යම්කිසි කෙන කියනවනම් මම පෝයදාට බොන්න පොදාට බොන්න හැ පොයිදාට බොන්න ැහැ කියලා ඒක හරවන්න බැහැපින් නිබවට පින්නතුයි ඉතිගේ සීලේ හොඳයි පෝදවසට විතර පොයිදාා නිසාය බොන්න නෙත්තේ අනිදස්සලට බොන ඒ හරි බොන්න ඇතුවෙන්නන්නේ හොදයි මම කියන්නේ ය පෝධට බොන්න නැහැ කියලා ඒක එයා හරවන්න හදනවනං යාගේ විමුක්තියට එන් එයාගේ මොනයම් හෝදයකට හෝ එම එක සීලේ නෙවේ පින්න තුනි තව කෙනෙක් කියනව නම් මම පෝයනිසයි කටපියන් ඉන්නේ වෙන දවසකු නම් බලන තිබෙනදේ එයාගේ සීලත්තද පෝදහසට විතරගේයි කටපරි සංකමතියන පෝදවට වි සබුදුහර දේශනා කන සංවාශයනකෝ මහහාරජ සීලං වෙේත්ත බක් ද ගටවන කෙනෙ ඇසුරු කරට ඕනිේ ොහෝකාලයක්ඇතුරුගන්න අෛත්තරං පොඩිකාල ඇතුු කගන ගඩ බැහැ. ප්‍රඥාවන්තයගේ ලක්ෂණ දහයක් සංස්කෘති පඩිවරයෙක් ශ ලෝකයක පින්වතුනු කියල තිෙනවා. අක්‍රෝධ මාරෝ ගෙජිත ඉන්ද්‍රියත්වන් දයක්ක්ෂම ශර්ජනප්‍රියත්වං නිල්ලෝ බවිධාතා භයිෂෝක මුක්තිර ඥානප ප්‍රබය දස ලක්ෂණන ඥානවන්තගේ ප්‍රධා ලක්ෂණ ඇතම අකරෝධ අක්රෝධ කියන්න පෙන්නතුනි නොවුවන හඳු හඳුනා ගන්නති ලක්ෂණ ැ එකන ඥානවන්තයක් රෝධ කරන්න එකන කේන්ති ගන්නේන සමර පෙන්ද තුනි ස්ථානය නිකන් කිපිෙනවන අපරාදිී කිස මේතුවක් නැතු පොංචි දෙවලට කේතිිගන්නවා අරෝග දෙමි කාාත නිරෝගම රෝගිමින් තේරු ගන්න පුලුවමයා ප්‍රඥාවන්තේ සමරු හරි පිසි. ජිතේන්ද්‍රියත්වන් තුග නිග තමයි දියන්ට වසග නවී පින්නතුනි කටයුතුකිරීම යානාවන්තක ලක්ෂණය මේ දකින්න දකින සෑම දෙයක් කරහීම මේ අලන්න ගැටේ නහෙම යන්න පින්නතුන යනවන්තය තමන්ටයිති නැත්තං ඒක පින්නතුනි කොහෙත්ම ඒත්ඒක ගන්න නහැ වැඩකුත් නැහැ ම දනුග දෙදව වැඩකුත් හැ දයක්ෂ මාද කෙදායක කලක නිවස දෑකල කියැන පින්නතුනි කරුණාව මෛත්‍රයේ දයා අනුකම්පා මමා කලක වසීම වසීමෙන් හිතාගන්න පුළුව මේ පැත්ත්‍ර පඥාවන්තේද ෙ මර ස බ තවකීම ැෑගවකලේට ෑගණන්න ගුත් පෙන්න්න තුළ ඥාාවන්තයගේ ස්භාව දන ගන්න පුළුව ජනාවන්ත හෙම කෑකුස්සන් ගහන්නේ අනි පැත්ත ඇවිස් වනත් ඒ පත්ත විස්සලා කෑ හලි වන්නනකම් ඥාාවන්තය නිහු බල න්න පස පි බිර ඔය එහිතන දේකායගහපයට හරි කියලා ඒ අෑගහපු තැන හරි කිල දී තනවද ඒ හැසුන විදිී හොඳයි කළ හිතනවද අන්න ජානවන්තයාගේ ස්වභාවය. ජනප්‍රිය අත්වන් ඥානවන්තයා පින්නතුනි සැමදනාට ප්‍රියවටයුතු කරන පුද්ගලයි බව පත්වෙනවා. සැමදනටම ප්‍රියයි සමමා මිනිස්ුන්න පින්නතුනි හරී ප්‍රියමනාාපයි එනහැම පැත්තක්ම නිලෝබී ඉළඟ ලක්ෂනයේ මයි පින්නතුනි ලෝබ නැතිකම දාන කියන්නේ පරිත්්‍යයාගේ බය කියන්නේ බියන් තොර ඕනතනක පින්නතුනි කටයුතු කරව ඥානවන්තය ශෝකල කනෙ සෝක යෙන් තොරව ජීවත් වෙනවා එකන ඒ දුකත් පින්න තුනි දුකෙහි ගැලෙන්න එකන දුක දුකට කොයිලාවක්වත් ඥනවන්තය පෙරලන්න යකම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඒ දෙන්න ගද ල්ල කියන හා දුරුවන අවුදු විශිදකයි පුතා නතිව වුණ අපේ මේ නොවන මහත්තය තාමත් නිදයන්නේ හාමුදුරුවනේ පුතාගේ මිනිියතිේ පුතනමයි කිව්වා පුගේ ම ම පටේ ේ පොතනත ගෙර තන හාම්ුදියන්නේ බෙස්සිට කොට මක්ත්න කිේවා මේ මහත්තය කියන්නේ දමාස ඇත්තිස්සේ කිව්වා දැනිකන් හිතන්නක ඒ ඥානවන්ත යානවන්ත ක්‍රියාවක් න වෙේක. අප ොුවකිව දුක තියෙනන යමට තමයි නමුත් පින්නතුනි එහෙම ඒක දුකයි කියලා පුොතාගේ මිනිිය තිය පතනම් බුදියන්න එතකොටේ දුක පෙරලෙන පින්නතුන දුකටමනි හරි එහෙම කරලා අපි හිත මොකෝ මොකක් කරි අසනීපය මොකක් කර දෙයක් කරදරයක් යම්මට වුණනා කියලා එතකොට ඒ පුතා ඉනතන ගෙන සතුටුවෙයිද නෑ දුක්වෙනවනේ ඒ ොදින් හිතාාගෙන සතුන් ඉදගෙන පිනක් දමක් කලොත් විතරණනි පින්නතුන පුතාවන සතුටු වන්නේ ඉන ගෙන ඇ දුක දුකට ප ඥාාවන්තිය කදව දක දුකට පෙරලන්න ඥානවන්තය දුක පෙල්ල සැපති මන සෝක සෝකයෙන් තුරෝ පින්නතුනු ඥානවන්තය ජීවත්වෙනවා. බාහිරරි බල සිල්මඉන්න බෑ පින්න තුනිි කෙනෙක්ගේ බුද්ධක් එකනෙ මේ එකඒ කථාවත්තින පින හිටිය මෙ තාපසේ මෙ තාපසය පින්න තුනිි මේ කුට තාපසේ කුට කෙන හොර තාපසයෙක්නේ මෙතාපසය පින්න තුනි දවසක් පිඩ පාතිග පිට පාතිග අට පසේ මේ තාපසර හම්බුණනාම තලගොඉමස් නිසුන්ෙන් තාපත්තුමමා මොවද බදූ මස් කියලා තලගුයි මස්කෙවවා දැන් තාපත්තුමාට තලගොයි මස් කන්න මෙ කැමැත්තක් ඇතිවුණ ඒකාල පින්නතු නිමේ අපේ මහභවතනුවන් තලගොයි එක්වෙලා එපද එකන ඒනේ බෝසත් තලගොයි ඒආත්ම ඉපදුනා මේ බෝසත් අලගුයා මේ ආශ්‍රමයට ඇවිල කියනවා කින්තේ ජටායි දුම්මේ ද කින්තේ අජන සාටි අභ්න්තරංතයේ ගානම් බාහිරං පරි මජ්්‍යසේ කින්තේ ජටායි දුම්මේද ඔය ජටාවෙන් ඇති පලේමොකද්ද කියෙලව්වා බි බෝස අලගුයා කියන්නේ තාපස්තුමාට කින්තේ අජන සාටය ඔයන්දුන් දිවිසමින් ඇති වැඩ මකද ෙව අබ්න්තරංතයේ ගහන ාහිරං පරිමජසේ අ්‍යන්තරය ගඳ ගහනවන ාහිරං පජි මජසයේ ිකන් පිටතින් නිකං ආලේපයක් වෙතරකෝතියෙන්නේ බාහිරං පරි මජ්ජසේ ඒතුර පිනුති බුද්කාල එෙක්තර භික්‍ෂුන් වහන්සනම පිනතුට මත ඇති මේ කතාව මේ ඒ පන්සල මිනිස්සුන්ට කතා කරනව පින්ලතුනි වසලය වසලය කියලා දෙැේ රහතන් වහන්ස කෙන ම ත ික්ෂ හසක බද න්දරක පුදාන් ික්ෂ බ බදරම භික්ෂර කතා ලා අතතාක ෙහු ඇතද කිය බ මේ භක්ෂුවකු ඇත්තයි ශසාමනිකවා දෙනි පි බාහිෙරින් බැලු බල්මට පඉන්න පින්නතුන මේ කතාව හොඳනෑන කතා වසලය කියනකොට නමුත්ද භික්ෂුව රහතන් වහන්සකගෙන. ලකට මේ භික්‍ෂන් වහන්සේ බදු හාන්දුරුව කිව මේ පෙර මේ වසකුලේක උපත්තෙල බයින්ඳදල වසලය කතා කරන්න පින්නිතුන විදි නීවිදර මේ අස පුරත්ම ප ති දැම් පිනතුන් දන්නවන රහතන් වහන්ත දැම් බදුහාමුදුරුවෝත් සේල ගලස් නසල පිනිිවන් පානවා. රහතන් වහන්සේ සේලුග නසල පින්ව මේ දෙන්නම කර එකම කාරය එකම ක්‍රියාව නමුත් දැම් බුදු හාමුදුරුවන්ට යොදන අරංගුණේ රහතන් වහන්සේ සමකරන්න පුළුවන්ේ. බ හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නතුන සියලු කලෙස් නැති කරන්න ොටම සංසාර පුරුදු ඔක්කොත් නැති කරනවා අසර පුරුදු නෑනේඒවට අපිගැන වාසනා ගුණ කියලා නමුත් රහතන් වන්සේ රහත් අත්තේයට පත්වනාට රහතන් වහන්සේට පෙන්නතුනි සංසාර පුරදු තියෙනවා ඒකන මේ සාමීන් වහන්සේ මේ රහත්ත්තේයට පත්නත් මිනිස්සුන්ට පෙන්න්නතු නිවාස. වසලය වසලය කෙ ෙම කතා කරන්න ඒගේ බද්කාේ තවර හතන්වාන්සනෙනමක් කෙටිය පෙන්න්නතුනි වලඳපුදේ මේ නැව නැව නැවත නවත වමාරවමාර වලදනවා එවි සාමවාස ේගල බදුහන්ටක බුදුහරු මේ භික්ෂුව එනක වාට පස්සේ බුදුහාමුදුරෝ කියනවා මේ භික්‍ෂුව පෙර එක ජීවිතයකද එකනෙමේ නොස් ලක එන ලින් ඊල්ළඟගේ පෙරජීවිතේ ගවේ කෙලලා උපත්ති ලබන දලලා දැ ගව බ ි පින්නනුතු දන්නන කොයිලා දිවාරය නොබල කටහොෝු හ පන්මින කපපු දේවල් නැත මරමරු කනවා ඒක උගේ හැටි ඒ ලක්ෂනයේ පුරද්ධ තමයිකව මියවිල තියෙන්නේ ති වැඩි ලක්නය පින්නතුනක මඟ හැරෙනවා තිමෙක්කිව පින්නතුනි බාහහිරින් බලල්ලා කෙනෙගේ පුදජල තීරනතවයක පින තු කොහෙත් න්න පුළුවකමක් ඇත්තන. බදුරජාන් වහන්සේ මේල කෙනෙක් කරද කලාට පස්සේ පවිච්චිර පන්තිමචයමකක්ද මේ මෝග පුරුෂය මෝකල හිස්මනුස්ය කියන කනේ සංකත පණිවරය කියනවා පින්නතුනි අජාත මුත ර් අජාත මුත මූර්ක අජාත කියල කියන්නේ නූ පඳලමය මුරත කියන්නේ මැරිච්චලමයා මූර් කලකෙන මෝඩ ලමය මේ තුන්දනාගෙන් දෙන්නෙක් හොඳයි කෙනෙක් නරකයි කවුද අජාත නූපල්ලමයත් හොඳයි ඇයි නෝපල්ලමය හොඳයි කියන්න පිනතුනි තම් ඉපදිලානය මවකුසේන්න දුක විතරන තිෙන්නේ මුරුත් මර ොයි ොද ැර ල හොඳයි රන හොඳයි කියෙන මරුත් පින්න තු ල ො දක ෙරයි ර්ක නමුත් මෝඩ ළමයා උපන්දායදල දෙමවපියන්ට දුක් දෙන. මෝඩ ලමයා මූර්ක. එලද බුදුහාන්දුරු දේශනා කරනවා ඉළඟට සංවෝහාරයනකෝ මහාරාජ සෝචියන් වෙයි තබබන් සංවෝහාරයන ඒ කියන්නේ ඇසරීමෙන් දිහා බලලා හැසරීම දිහා බලලා යාගේ පිරිසිුදුකමකි සැමේ නෑ කතා විවහාරයෙන් පින්නතුනි තේරුම් ගන්න පුළුවන් කිව්වායාගේ පාර්ශුද්දත්තේ කොහොමද කියලා. කතා විරෙන් තේරුම් ගන්න පුුවන් කෙනෙ පිසිුදු බව ඒ කතාවෙනි පින්නතුන හැමදේ මෙමිටන මේ ලෝකේ ප්ලස්සන්ට කතාාරන්න පුළුවන්කම තියනෙත් පින්නතුන මනිසුන්ටමයි නමුත් කතා නොකරන්නෙත් මනිස්සුමනි කතාවන් තමයි යමක් පින්න තුනි ඒ පුද්ජලගේ පිරිසිදු හරි පිසිදු බවරි ලටන කතාවේ ඒපුදජල හැසරීම දිහා බල්ල කිය පුළ මොනවගේ පවුල කනෙදද කියලා දැ ගුත්තිල මූසිල මතකයින පින්නතුන්ට දැන් ගුත්තල පඩිතුමා මූසිල ගෙදරට එනකොටම එ ඉරියවෙන් දැන ගත්තා එන්නේ හොඳකට නෙවෙේ කියලා මුසලකරදේ තමයිතින් ගුත්තිල පිතුමාගේ දෙම වපියන්ගේ අත්පාමහෙවර කරලා ඒ කරන අප උස්ථානක ලොක්කුම කලෙති හිර දෙනා ගත්ත ගොමාරි. අ දෙමවපියන්ගේ විටිල්ලෙන් ඉල්ලීමට තමයි ගුත්තිල පින්නතුනි මූසලට සිල්ිප දුන්නේ. නමුත් අන්තිමට වුණු දෙේ මතකයිනේ.ඒන ඒනනි ගුත්තිල පණිතුමා මුසල නැවිදී දනගත්ත මේ නඋුතු කරන මේ කියලා සංගෝහාරයනොකෝ මහරාජ. ෝචජය වෙ තබ බං තාව හාරය දනගන්න පුුවන් කෙනෙ පිස ග. අපිගැන කතා කරන විීම් පලාත කියන්න පුළුවන් කියලා කතා කරන විදි දනගන්න පුලුවන් පලාාත්කහ කිය එඟදි බලුවන් කියන්න පුළුවන් කනෑටිකෝමද කියලා දුහර දසනා කන පරිසස්සහි ජාතස්ස කුටාරී ජායතයේ මොකේ යායේ චින්දතති අත්තාානං බාලව දුද්බාසිතං බන. පරිසස්සහි ජාතස්ස ඇවඋපන් මනුස්යගේ කටේ කොටාරී ජයතයේ මොකේ කෙටේරියක් කටගන්නවා. ඉගන පොරවා. පොරෙන් කවත් ින්තුන එකකතු කරන්න බෑනනි පොරවෙන් කරන පුොුවන් පල්ල පල්ලදානක තමයි. ඒවගේ මරුන්ගේ වන ලින් පෙන්න්න තුනි බෝධනෙක් පෙලන්න පුළුවන්. බෝධනෙක් තලන්න පුළුවන්. බෝධනෙක් අටන්න පුළුවන් සංබෝහාරයනකෝ මහාරාජ සෝචයන් වේ ත්බා. ඉට පස ුදුහරු දශනා කරනවා ඇබ ඒකත් දනගන්න ඕනේ තංච පඥ්ඥවතා නුදුප ප්න්නේේන. ප්‍රඥාවන්තව වයි ගැනගටෝ මේ ප්‍රඥාවතකෙනෙකුට පිසක මේ දු ප්‍රඥයනකොට දන ගන්නබෑ. ඉට පස්ස කියනවා තංචකෝ දීගේ නදනා නෛත්තරං මහරජ. පිරිසද බවහ පිසුබ දැගන්න පුළුවන් ඉත්තර ටි කල්ක් ඇතුරු කොලබඒකකාලාලයක්ක් ඇතුර කරට නොම උ නුබ මහරයිතුමන කම්සැප විදින ගිහිජීතය ගතක නඩෙද මුතුවැනි කවුණු පරිරණයක නොබවැැනි කෙනෙකුට රහත්තෝ රහත්මක පිපන් කනෙ ඳුන්න බැහැ. බොද වස්තුකාම ක්‍රේශකාම කියරම දෙකේම ගිරිල්ල නුඹයින්නේ එනිසා දුනන්න බෑකිවවා. ප්‍රබධර දේශනා කරවා ආපදාාසකෝ මහරයි තාමුවේ තම්පෝ. ආපදහසකූ මහාරජ තාවුවේ එකයන්නේ විපතේදී කෙනෙගේ ඥාන සක්තිය කනක දැනගන්න පුුවන්න්න විපතේද ඥානසක්තින ගන්න පුළුවන්. හැකිියාව තියකොට පින්නතුනි පුළුවන්තනන් ඉවසන්න පුරදුුවෙන්ටෝනේ පිනතු බන්නුපත ජාතකය මතකයින්නේ වන්නුපත ජාතකය අපේ මහභවතන් වහන්සේ ප්‍රධාන කණ්ඩායම කන්තාරයක යනකොට පින්නතුන දකිනවන ඊතනගක්. තනගහක් තකොට හිතනව මේ ගාක්කද නෑන පිනතු වතුරක් නැතුව මෙත නනිවාරයෙන් මතුරතියෙන්ටෝන හැරුව වතුර හම්බුණ අට ආපදාසකෝ මහාරාජ තාමූ බේජි තබ්බෝ ආපතාවකදී කරදරගත්තම ැගන්න පුළුවන්මකද ාන සත්්‍යය ගොමට කියලා ඥ නලපාන ජාතකත් පින්නතුන්ට මතකයින ගෝතමියයට පින්නතුට මතකයි තර ගෙසා ගෝතමියයට කරදරේ කරදයකන දරුව නැති කිසා සා ගෝතන ම හිට නැහැ කාලයක් කනගං නිසා කෙසාගෝතමියයට ගෙදරින් නෑදැයින්ගෙන් පින්නතු නිපුදු වෙනස්කන්තිබුණේ එකන හමෝම තරහයි නමු සම්පපුරසි හරි ආදරේ කෙසා ගෞතමියයට බැක් වාසනාවට ව දරය කම්ර නැති නැති දෑැවත් වවෙල පිතුු ආදරකන ගෝතමයට බැයි පුදු වාසනාවක් කියන දරුව නැති වන සා ගෝතමියගේ ැරච දරුවත් අතේතියාගෙන තමයි කිසා ගෝතම ලිට බැස්සේ දැකසාගෝත මේ කරදරයක් පිට යන්න පින්නතුනි දරුවත් අතේ තියාගෙන මනස්සෙක් නැකවේ ය දරුව නේ පරන පුළවන්ද මනුසේ ක න්න උත්තරේතර මුස්සේ ජේත රාමිකිවවා ගේ අබුදු හර කිවදේ පින්න තුට මතකයි නමුත් අබෑට හොයාගෙන ගිය ෙසා ෞතමයටන්තිමට හම්බුණේ නිවන පින්නතුන අන්තිමට හම්බුණ නි වනෑ කොට ආපදසකෝ මහා රජතාවේ තම්පූ කරදරයක් වෙච්ච වෙලාවගත්තම යානක්තිය තියෙන්ට වනේ. පිනතුනි බයවෙන්න කලින් බවිෙන්් කරදරයක් වෙලාවට අපි කොමත් පිනතුනි අඩලා දුරලා ගොමත්ව නැක් නැහැ බයවෙන්න කලින් පින්න්නතුනි බේවෙන්ට හොදඳන ආවට පස්සේ බය වෙලා වැඩකුත්නේ ආවට පස්සේ බයපා දැන්මකොද බයවිලන තියෙන්නේ බය විලතිය නිසා දැන්ගේඒ බයනති කරගන්න ොක් කරි ක්‍රමයක් කදාගන්නට ඕන පින්නතුන ඉට සිබුදුහරු දේශනා කරනවා සාකච්ඡායකෝ මහා රාජ සාකච්ඡායකෝ මහා රාජ පඥ්ඥාවේ තබබා සාකච්ඡාවෙන්න කතා එකන සාකච්ඡා කිරීමෙන් කතා කිරීම පන්නවතුන දැගන්න පුළුව ප්‍රඥාව කොමද කියෙ කෙනෙ කතා කනකට තරන පින්නතුන ප්‍රඥාව කචා කල ම රු පින්නතු එකනෙට ගැලපීමට කියනව සාකච්චාව කියලා මුදහල්න් කවාව ගුරුමෂ්ටි තිබන්නේන බිවට්ටෝ එකනේ ිනේ අය දම ින විට විරෝජ න පටිච්චන්න ධරම වන විවරත වෙච්ච රමට තමයි පින්නතුන බලන සිච්තරටම දරම වදාව බලන්නේ විවෘත වූ තරමට තමයි මේක බලන්නේ දැ වීමන්සක සූත්‍රයේදේ. බදුරජාන් වහන්සක තාගතයන් වහන්සේ පබා විමසන්න තතාාගත වහස විමසන්න මොද විමසන්න ඇතු තතාගතන් වහසේ බාගන්න එපා සබානක බුදුහර කොච්ච හඳ කැනේ තතාාගතය වහන්සේ පිළිබඳ විමසන්න විමසල බමසල විමසල බිමසලා එතකොට ඒ ස්තෘත්තේ භාරගට ඕනේ උපාල් ගුරපය පින තුට මතක උපලි ගුරපතිය දරත්ත ෙ සාචා කනක සාකච්ාාව පස්ස පාල ෘරපතය පින්න තුනි පැදුණ සාකච්ායක මහාරජ පඥාාවී තබන්න බලන්නක් දුහරත්තය පාල ච ඒ සාකච ො පාල ගෘපතිය ේරුණ පින්නතුන ඇත්තට මේ ප්‍රඥාවන්තේ නැත්මේ දුරජන් හන්සේ පා ගුරපයක මෙච්චර කලක් කරප ොක්ම නත අකරපඩගෙන අන්‍යාගමික ඒ ත ලො තරන බුදු හර ස් න යක් මොද ප ද සිදන. ොබැනි ප්‍රසිද් කෙනෙක් තීරණ ගන්නකොට බොමෝදට කල්පනා කලා තීරණ ගන්නකෙව්වා බණ කොච්ච ලස්සඳ කියල පින්නතුනි අන එතකොට තදාගත බුදුරජාණන් වහන්සේට කොසුල්ලජ්ජරුවෝ කියන අච්චරියන් භන්තය අ්බුතම් බන්තේ යාවස්වභාසිත මිතන් භන්තේ භගවතා දුජානන්කොෝේතන් මහාරය තයා ගිහිනාකාම්භෝගෙන ඇත්තැයි බුදුරජණන් වහන්සේ හරිම අච්චරියම් බන්තේ ආ්චරයස්වාමීණ භාගතුන් වහන්සේ අබ්බුතම් භන්තේ ස්වාමීනේ භාගතුන් වහන්සේ අත්්භූතයි බුදුහාමුදුරු වදාලා ඒතේ බන්තේ ම පුරිසා චාරා ඕවරකා ජනපදං වරත්තු ආගච්චන්තම මේ ගොසරත් ජුරු කියන බදුරජාන් වහන්ස ඒ ඇත්තනමගේ රහතන් වහන්සේලා නෙවෙයි කවුද බුදුහන්යගේ මගේ චර පුරුසිය කිව්වා රටින් ට ගහිල්ලා ගමින් ගම ජනපද ජනපදයට ගිහිල්ලා ඒ ජනපදවල රටවල ඔත්තු නැත්තං කරුණු මොනවාද කියලා දැනගෙන ඇවිල්ල මට කියනයකිව චරපුරු සයකෝ මගේ ඒ රාහතන් වහන්සල නිමේකිව්වා එඒලා තැන් බුදුහර දේශනා කරනන්නේ අතකෝ බගව ඒතමත්තං විදිත්වාහා තායන් වවෙලායන් ඉමං ගාත බාසි නවන්න රෝපය නරව සුජානෝ පේලෝක මිනිස්සු වර්නින් රපයෙන් කවදාවත් බාහිරව කෙනෙක් අඳුන්න බැහැ. නවිශ්සේ ඉත්තර දස්තනය නෑ භාගතුන් වහන්සේ වදාලා ස්වල්ප මාත්‍ර දාස්තනයෙන් කෙනෙක් අඳුනන්ටපා. සුසං්‍ය තානංග වියන්ජන ඇහේතුව තමයි මේ ලෝකේ අසංවරයි රජතුමන සංගර වගේ සංවර අය වගේ හැසිරෙන්ට පුොළුවන්. නමුන්ඩ කියේන සමනෝ හිස මුඩු කළ පමණින් කවදවස්ත්‍රමණය කෙලතීරණය කරන්නටපා. අසංඥතා ලෝකමන් චරන්ති ඒකැක වේ අසංවරයේ මේ ලෝක සංවර වගේ සංවර වයා අය වගේ හෙසිරනමක වනිසා බාහිරන් බල තීරණ ගණ්ටිපාගෝ කවදාවක්කත්ත. පතිරූපකා මත්තිිකා කුඩ ලෝව ලෝහන්්න්න මානෝොව සුවන්න චන්නෝ භාගතුන් වන්සේ වදාලා පින්නතුනි මැටිකැල්ලක් එමනැත්තන් මෙතන කියන පින්න තුනි මැටියෙන් හඳපු කුන්ඩලාබරනය ගල්ලාලබනෙ ට රත්තර උපරනෝ පරත් රත්තරම් පින්නතුනනි ගනවා දැදීමී රත්තන ගත ප . චරන්ති ඒකේ පරිවාර චන්නා අන්තු වසුද්දා බහිසෝභ මාන මේ ලෝක සමහර පිරිවර වටකරගෙන ජීවත්වන නමුත් ඇැත්් ඇතුළල හරි අපිදදුකවා අන්න පිරිර වටකග ජීවත්වනත් ඇතුලට පරිිසිද නන් වඩක් නෑකිවවා. එකකොට හිතා ගන්න පුලුවන් ඒ පිරිවර ඉන්න එත් කොහොමදක හි ගන්න පුුවන් පින්න. නමුත් දම්මෙකු පාසකුතුමා වටා බුද්ධකාලයකුතුුණු පිරිස හරි හරි පසසනය පැසන්ජකන ඒ පන්සීීමම් පන්සල් ලැක්ක පින්නතුනි පන්සීම පන්සිල් ලැක්කා එකක ික්ෂ දක ප ිත් පිරිසදයි පිටිටත් පිරිසිතු වයි. වටග දමි පාසක ජවත් වනාට දමිකුසු පාසකුතුම ඒ පිරිස සහදාගත්ත පිනවතුන අ්‍යන්තයත් භාහිරයක් දෙදකම පරිශුද්ත්ත ේ පත්න විදි එස පිරිවරක් වටකරෙන ජීවත් වනා කළ හිතන්න එපා පින්නතුන ඇත්තොත්ම පිරිි ිරි ඒ සබදු අද මේ ඉගෙන ගත්ත පින්නතුනි පුද්ජලය සමාජය තුළ ඇසුරු කරනකොට ඇසුරු කිරීම තුළ කාලය ගත්ත කරන කොට ද්ල හඳු ගන්නේෙේද කියන කරුණු ක කියපයක් පිළි මඳවයි බදුරජන්හන්ස කොසොල්ල ජුවන්ට මේ සූත්‍රය දේශනා කළේ. එසම දේශනාවශ්‍ර වනී කිරීමෙන් පහළ කරගත්තාව සියලූම කුසල්බෙලික් පින්වත් හැමදනාටම උතුම් මමාමහ නිර්වාණ බෝධයම සාක්ෂාත්වේවායි සාධෝ කියලා නිවන් ප්‍රාත්ථනා කරන්න. පින් අති අදා අපේ ධර්ම දේශනවිහි දායකත්වය බාරගෙන කටයුතු කළේ ොතට වැල්හෙන පාරී පදිංචි සරත් මහත්මා මනුජා මහත්මී විදේශගතව සිටින සුමුදු සහ සාගරිකායන දූ දරුවන් විසින්. එතු බොහෝම ්‍රදධාවෙන් අද මේ පින්කම සම්පූර්ණ කළා බලාපොරොත්තු වෙන්නේ ධර්මදානමය කුසලේ ප්‍රධානරමුණ වසර දොලාහකට පිරමී පල්ලවසපත්වන්ටේ දුන් විහාල් ජයසේකට පියාණන්. ඒවාගේ මුරුවන් ජයසේකට සහෝදරයාටත් වැලිමට බෝගහකුමරේ පදිංචව සිට පරලොවසැපත් ංචි බ්ඩා සහ බ්ඩාර මැණිකේ දෙමවපියන්ටත් ගම්පල විසූ කේඒ සිෙල්වා පියාන් ඇතුළු නමින් මීගිය සංසාරගත. සීකටයුතු සීලු ඥාතීන්ටත් ේතුම් පුුණෙකු සල් අනු මෝදන්ව්‍ය විශේෂයෙන් නිහාල් ජයසේකර පියාණන් ඇතුළු මේ නම් සධාන කරන්ටේ දනු සෑම සලු දෙනනාටමත් රුවන් ජයසේ කර සහෝදරය ඇතුළු සසිලු දෙනාටමත්. මේතේ උතුම් පුුණන්නෙකුසල් අනු මෝදන් වේවා සංසාරදුක් කෙලවර උතුම් අමාමහා නිවනින්ම නිවී සනසෙත්වායි සාධසාධූ කියල පින්හනෝදංකරන්න.ඒවාගේම නුවම්බර මස හතරවන දිනට උපන් දිනේදන අපේ ඩිරන සිංහ මෑනියන්ට. නිදුක් නිරෝග සුවසම්පත්ති ල බේවා මෑනියන් සාාසනයට සාමීන් වහන්සලට සිවරට ගොඩා කාදරය කරනම්ම කෙනෙක්. ඉතිගෙනනිසායි මෞතුමියයට අපි ආශිවාද කරනව ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝග සුවසම්පත්ති ලබිලා තවතවත් හොඳට මෙබඳු පින්කං සිද්ධ කරගන්ට අවශ්‍ය කරන. ආයක ශක්තියේ මානසික සුවපත් භාවරන සිහ මෑනියන්ට ලැබේවා මෑනියොනිි දුක්වේවා දිරෝගිවේවා සුවපත්වේවා සුභූපන්දිනයකට රත්නත්‍රයෙහි ආශිරවාදයත් මෑනියන්ට ලැබේවා ලැබේවා කියල අපි ආශිරවාද කරනවා. ඒවාගේ පවුල දව්දරුවන් සියලු දෙනනාටමත් ඒවාගේ මධ්‍යාපන ලැබන දරුවන් සෑම සලු දෙනාටමත් අනාගත ජීවිත සෞභාග්‍ය සම්පන්න කරගන්නටවස්ක්ති දැරය උතුම් තුළුුවන්සරණින් සැලසේවායේ දරුවන්ගේ අධ්‍යාපන කටි ද්දිනින් දින දුණුවට පත්වේවා. හොඳ ටිගෙන කියයාගෙන මේ රට ජාතයේ තාාගමට භාෂාවට වැඩඇති හොඳ දරුවන් වන්නට අවශ්‍ය කරන ශක්තිය දෛරයේ ලැබේවා. අද ප්‍රඥානාලිකා ඔස්සේ ධර්මේශවනයක ලක්වෙස ලෝවජ සෑම සලු දෙනාටමත් උතුම්ම චතුරාරි සත්‍ය ධර්මයයා අබෝධයෙන් සුකසාගත පෙති පදවිං දුක්කෙලවරකොට නිර්වාණා බෝධේම සාක්ෂාත්වේවායි සාධෝ කියල ප්‍රාත්ථනා කරන්න. ඒ ප්‍රාත්ථනාවත් ඇති අපපි දෙවියන්ට පිහනුමෝදන් කරමු. ආකා සට්ට ආචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පඤ්ඥන්තංගනුමදත්වා චිරංරක්කන්තු සාසනං. ආකා සට්ට ආචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා. पुण्यन्तङ्गनुमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशट्टा च बुम्मट्टा देवा नागामहीद्विका पुण्यन्तमनुमोदित्वा चिरं रक्षन्तु त्वं सदा द्वेखयो निभम्